ඉතින් ස්පෝර්ට්ස් ක්ලබ් කරන අපි අද දවසේ තාව කොළඹ සිටි ලීග් ග්‍රවුන්ඩ් එකට ලාබාල දක්ෂ පුංචි පාපන්දු තරුවක් හම්බෙන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මෙයා ගොඩක් දක්ෂෙක්. ඉතින් ටික දවසක ලංකාවට ආපෙලව අපි තුයත් කතා බහ කරන්න ඕනේ කියලා. එනම් අපි බලමු කවුද මේ පුංචි පාපන්දු තරුව කියලා. වෙල්වට් අලුත් වෙලා ගාණත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. ඉතින් ඔයාලා කරාටේ කික් ෆිල්ම් එක බලලා තියෙනේ. ඒ ෆිල්ම් එකේ ජේන් ස්මිත් මතකද? මේන් එයා තමයි. මට හරි සතුටුයි ජේන් ස්මිත් වගේ කෙනෙක්ගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හම්බෙච්ච එක. මාර සතුටක් තියෙන. කොහොමද ඉතින්? මා ගොඩක් කට්ටිය මම ගොඩක් යාළු මට එහෙම කතා කරනවා. මම එයාව හොඳට ෆලෝ කරනවා. මම එයා වඳුරනවා, ඉන්ස්ටාග්‍රෑම්ේ ෆලෝ කරනවා. හෙස්ටයි එක ඒ වගේ වා මේ වගේදිට කොන්ඩ හැදුවේ එයා පලෝ කන දත්තන් වෙන වෙන ද මේ වගේ කරේ මේ ෆුට්බොල් පලේ මිලං ඒසි මිලංගාන එක් කෙනෙක් එයාගේ නම ලෙයාවගේ ඉටලි වලින් ෆුට්බෝල් පලේගෙන කියන්න වා වගේම එතවට එයා ඔවිදි දන්නේ මේ ස්ටයිල් ඒ ස්ටයිල් තින්නේ එයාටත් ඒ මං වගේ මං එයාට එයාවක් ගාන විදිය මට ආසයි මහින්ද එයා වගේ රිප්ලයි කරන. ඉතින් ඒ තමයි අතරම ඉතින් හිරුෂ ජයතුන්ග හිරුෂ ඉතාලිවල තමයි ඉන්නේ උපත ලබන්නේ හේ ෆුට්බෝල් ගහන්නේ. හැබැයි ඉතින් ටික දවසකට ලංකාවට ආවා මේ සිලෙක්ෂන් වලට. ඒ වෙලේ තමයි අපි අල්ලගත්තේ. අතරම හිරුෂ දැක්කම නේ අපිට පොඩි එහෙම යුරෝපියන් ෆුට්බෝල් ප්ලේ කෙනෙක් වගේ පේනවා නේ. එහෙම පේනවා නේ. එහෙම සතුටුද වාරේ පේන එක? මං ඉතාලිය ගහන්නේ ඒ මේ මේ ඉතාලි ෆුට්බෝල් ටීම් එක ගන්න මේ ගුඩ් ප්ලේ වෙන්න ට්‍රයි කරනවා දැන්. රයිට් දැන් හිරුෂ එතන උපත ලබන්නේ ඉතාලිවලනේ. පොඩි කාලේ අම්මලා තාත්තලාත් එක්ක තමයි උපත ලබන්නේ. කොහොමද දැන් ෆුට්බෝල් ගහන්න පටන් ගත්තේ? මම පටන් ගත්තේ අවුරුදු 5ක්දී පොඩි ටීම් එකකට. ඊට පස්සේ මට කෝල් කරා මේ වික්ටෝරියා කියලා ටීම් එකකට. දැන් ඒ ටීම් එක තමයි දැන් ගන්නේ. දැන් මේ ට්‍රයි කරන්නේ හොඳ ටීම් එකකට යන්න මේ ගුඩ් ප්ලේ වෙන්න. අවුරුදු 5 තමයි හිරුෂ ෆුට්බෝල් ගහන්න පටන් ගන්නෙ නේ. දැන් වයස කීයද? දැන් 14යි. මම පොඩි වයසක් නේ. මේ පොඩි වයසට ගොඩක් දුර ගිහපු ලාබාල දක්ෂය තමයි හිරුෂ කියලා කියන්නේ. දැන් කොහොමද හිරුෂ දැන් එහි ෆුට්බෝල් ක්ලබ් එකක ජොයින් වෙද්දි තියෙන අමාරු කොහොමද? ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. කොහොමද ඒ සිටුේෂන් එක? ඒතන හොඳ කොම්පිටිෂන් එකක් තියෙනවා. ඒතන ගාන කට්ටිය හොඳ සත්‍ය තියෙනවා. ඒගොල්ලෝ දුවනවා හොඳට ගානව බෝලෙත් එක්ක මේ සෙල්ලම් කරන එක තේරෙනවා. ඒ දැන් ඒත් එක්ක යන්න මේ හොඳට මේ ලොකු වෙන්න ඕනේ. ඒ යන්නේ පොඩින මේ යන්න බෑ දුර. ඒන්න හොඳට ලොකු වෙලා මේ ඉන්න ඕනේ මේ බෝලෙත් එක්ක මේ හොඳට ගාන්න ඕනේ. තම පොඩි වැඩි තා ලොකු වෙන්න ඕනේ. බයි බත් ගොඩක් කන්න ඕනේද? එහෙමයි. රයිට් දැන් හිරුෂ දැන් කොහේ ක්ලබ් එකෙන් සෙල්ලම් කරන්න ඉතිරි වෙලා ඒ මොකක්ද සෙල්ලම් කරන ඩිවිෂන් එක? ඒ දැන් ගන්න මම වික්ටෝරියා වෙනසෝ කියලා ටීම් එකකට දැන් ඒක ඩිවිෂන් 2 ටීම්. දැන් ඒ ක්ලබ් එක කොච්චර ලොකු ක්ලබ් එකක්ද ඉතිරි වෙලා? දැන් එච්චර ලොකු නෑ. හැබැයි ලොකු වෙලා තිබ්බ මේ සීරිය මේ ඩිවිෂන් 2 මේ ගාලා තියෙන හොඳට. ඊට පස්සේ දැන් චුට්ටක් මේ අඩුයි. හැබැයි මේ වෙනිස් කියලා ටීම් එකේර ඒගොල්ලොත් එක්ක මේ පාර්ට්නර්ෂිප් එකක් කරන් තියෙනවා. එච්චර මේ ඒ දැන් ගාන ටීම් එක හොඳයි. ඒ මං කොහොමද ට්‍රයි කරන්නේ වෙන හොඳට ටීම් එකක් ගන්න යන්න. ඒ හොඳ ප්ලේ කෙනෙක් ඉන්නේ එච්චර. දැන් කොහමද ඉරුෂ දැන් ඔයාගේ ඉතලි ෆුට්බෝල් ටීම් එකේ ඉන්නේ යාළු ඔක්කොම ඉතලි ප්ලේයර්ස්ලා ඇත්තේ. දැන් ඔයා ශ්‍රී ලංකන් කෙනෙක්. එතකොට කොහමද ඒ යාළුකම ගොඩනගා ගන්න සහායගලොත් එක්ක ගනුදෙනු කරද්දි කොහමද ඒගොල්ලෝ හොඳට කතා බහ කරනවද? ඔයා ශ්‍රී ලංකෙක් නිසා හොඳට පිළිගන්නවද? කොහමද ඒ සම්බන්ධතාවය? මට දැන් හොඳට ඉතාලි පුළුවන්. මට ඒගොල්ලොත් එක්ක හොඳට කතා කරන්න පුළුවන්. මම හොඳ මට හොඳ යාළු ඉන්නවා එතන. ඒ එතන සෙල්ලම් කරලා hina වෙලා ඉන්නවා. දැන් ඉතාලි වලින් මම ශ්‍රී ලංකාවට ආදරේ කියලා කොහොමද කියන්නේ? තිවයෝ බේනේ ශ්‍රී ලංකා. සුගයිසරක තිවයෝ බේනේ ශ්‍රී ලංකා.
තියෝවේ බේන ශ්‍රී ලංකා ම කරෙක්් ඉතිං කොම දැටලිකන ලෝකයේ බැලුවත් රුස මේ ෆුට්බෝල් වලින් හිළිගෙන රටක්න ලොකු ෆුට්බොල්ලයක් ගහන් රටක් කොහොම දේරටේ ෆුට්බෝල් පස්බීම සහ බැක්ටවන්් එකක් බැලුවත් ෆැසිලිටස් හැමදේම තියෙන කොමද අදක ගෝලා තියෙන ග්‍රවන්් හොඳර මේ වගේ එච්චර ඒ තියෙන ග්‍රවන්්ඩ ගොඩක් හොඳයි එතන තියෙන ඒවා ඔක්කොම තියෙනවා එතන තියෙන ග්‍රවන්්ඩ මේ ඔක්කොම ලොකුයි එන ලොකුයි එච්චර එතන කලිටිය හොඳයි ගොඩා කොමද කෝචස් ලගේ කෝච්ල කට්ටියම හොඳයි ඒගොල්ලො ෆුට් ඉස්සල්ලා ෆුට්බොල් ගාල අපිට ඒගොල්ලෝ දන්න දේවල් අපිට උගන්න හොඳට එම තම වෙන්න හයි දැන් ඉරුෂ අවුදු දාහතර දැන්හට අන්ත පහල වෙන්නද න තම් පොඩි බයිසකන්නේ දැන් ලංකාවට හවිල එන්නවා සිලෙක්ෂන් වලට අවස්ථාවක් ලැබුණු දැන් මොකද ලං ස්ටේප ලංකාවට ලංකරන අවස්ථාවක් ලැබුණු මොකද කරන්න ට්‍රයි කරන්නේ සාෆය හොඳර ගාලා හොඳ ටීම් එකක් ඔොයා ගැන්ඩ දැන් මේ අවුරුද්ධ කෝමර හොඳටම ගාලා හොඳ ටීම් එකක් ඉතාලි හරි නැත්තම් වෙන කොයහරි ගාන්ඩ ඒක තමයි මගේ ට්‍රයි මන් ඒ කර තමයි ට්‍රයි කරන්නේ දැන් ලංකාවට කියඩකරන අවස්ථාවක් ලැබුණොත් අනිවාර්ම ලංකාට එනවා සෙල් ලංකර අනිවාරෙන් එනවා මේ ඇ මේ තනත් තියෙන ෆුට්බොල් එක හොඳයි දැන් හොඳ කට්ටි ඉන්නවා හොඳ ෆුට්බෝල් ලේය ඉන්නවා යන්න මෙතනත් ගේමත් තියෙන සගන්න ලංකාවේ ෆුට්බෝල් ගහන අලුවාග නැද්ද දැන් ලංකාව ගානය කට්ටිය ඉතාලි වලන්න ඉතාලි පොඩි කට්ටියක් ඉන්න හැබයි ඒගොල්ලොත් බෝම අමාරු ගහන්නේ ඒ දැන් ලංකාව කට්ටි ඉතාලි වලින් චර ගන්න හැබැයි ගැන මගේ පැතිවල මේ මං විතරයි දැකතවර මේ ඉරුෂට ලංකාවේ යාලුව නැතු ඇතින ලංකාවයන දෙන්න තුන්දන පරෙන්සින්නවා හැබැ යාලුනන් යාලුනේ දැන් ඉරුෂගේ ෆැමිලි කර පොඩක් යන්නක දැන් කොහෙද ලංකාව වගේ ගෙදර කවද්ද ෆැමිලි කවදන්න කොම දම්ම තාත් අයකු ලැම සපොට් කොමද තාත්ත තමයි සපෝට් ලොකුම සපෝට්ක දෙන්න මට හැම දෙයම්ම මේ ෆුට්බෝල් ගෙනියන්න පැට්‍රිස් කරන්නේ මැච්වල ගෙනියන්න එයා තමයි අම ඉතිං උයන කන්න හොඳර දෙනවා ඒ මට මල්ලි රතුන් දෙනෙකින්වා නගිහෙනෙක් ඒ මල්ලිය දෙන්නේ ෆුට්බොල් ගාන අනි කට්ටිය දැන් තාම පොඩි වැඩි ඒච්චර මට මගේ ෆමිලියේ හොඳ සපෝට් එකක් තියෙනවා මේ ගුඩ්පේ වෙන්ඩ මල්ල දෙන්න ෆුට්බොල් ගනුකේ තාම චූටි ඒගොල ඉතලි වෙල්ද සෙල්ල කර මගේ ටීම් එක ගෙදර ෆුට්බොල් ගෙදරක්න ගෙදර ෆුට්බොල් ෆැමිලි එකක් මේ හිරුෂකෝද ලංකාව ගෙව කෙවල් තියෙන්නේ මේ කොළොම්ඹල පැත්ත අම්මගේ ගෙදර තියන්නේ තාත අනි වෙන තැනක දැන් මං ඉන්න අම්මලා ගෙදර දැන් හිරුෂ දැන් ඕනම මේ ලාබාල ෆුට්බෝල කෙඩෙක් ඕනම් ක්‍රිකට ක්‍රිකට කෙනෙක් වෙන්න පුළා වෙනස් කෙඩක් කෙඩක් කෙනෙකට පුළන් යාලා ෆලෝ කන පලේස් ලයින්නවා ම මෙන්න මේවාගෙන තම ආසක දැන් හිරුෂගේ කවුද්ද ෆුට්බෝල් ස්ටා කවුදවාගේ ආසම කියට කැක ආසම ලියනල් මැස්සි මගේ ආර හෙන ආසයි යා ගාන විදි අද ජීබලින් හැබැයි තවක් කෙනෙක්කින්නවා මං වගේ ඒස්ටයිල් එක වගේ මේ එලෙ අව් කියලා තමයි ඩැම් ෆලෝ කරන්නේ යා එහෙන්නට ගානෝ ජීබ්ලිින් යාගේ හොඳයි මං ඒාව තමයි මේ ෆොලෝ කරන්න දැ ඉටල්වෙල ලියාව තම දම ෆලෝ කරන්න කරන දැමනොද යාගින් ගෙන ගන්න යාගේ ගන ජීබ්ලිින් යාගේ දුවන විදිිය හයිියෙන් දුවනවා යාගේ ජීබ්ලිින් යාගේ ෂොට් එකයි ඒක මං ට්‍රයි කරන්නේ ඒගන්න ඉරුෂදකොට දැන් අමතර දැම් ෆුට්බොල් ගැහුව නත්තන් අහිතන්නවා මොනව කරන්න සවදින්නේ ෆුට්බෝල්න ගැහව දන්න තාව තියන්නේ ෆුට්බෝල් ගාන පලේන් එක විතරයි ඒ ස්ටඩිස් පත්තකොමද හිරුෂ මේ කල්මනා කරන කරන්න ඒගන්න ස්ටඩිසන් ෆුට්බෝල් ගැන්න අමාරුවෙන කම ස්ටඩිස් පත් දැම් මම් ස්ටඩිස් කරන්න මේ බිස්නස් වෙන්න එක්කෙන දැන් ඒකත් එක්ක මේ කෝමරි මේ ෆුට්බොල් එක්ක ඒත් පක්මහි යනවා ඒහින්දා මේ දැන් දැන්ස් මේ හොඳර ස්කෝල කරලා මේ හොඳර මේ හොඳ ටීම් එක කතාකරොත් මට යන්න පුළුව ඇබ හරියට පාඩන් කරේ නැත්තන් යන්න මාරු
එකම කරන්නවා. රයිට් දැන් හිරුෂ දැක්කම නිකන් මේ බොම ස්ටයිලිෂ් ප්ලේ කෙනෙක් වගේ පේනවා නිකන් කොණ්ඩ විලාසිතාව නිකන් ඇඳුම් පැළඳුම් කොහොමද වගේ ෆැෂන් ෆැෂන් කරන්න ලොකු ආසාවක් තිබ්බා පේන. එහෙම ඉන්ට්‍රස්ට් ද ෆැෂනල් නෑ එච්චර නෑ මට මේ කියන්නේ ෆුට්බෝල් ගාන විදිය ස්ටයිල් එකක් ටිකක් තියෙනවනේ මට එච්චරයි එච්චර හැබැයි ෆැෂන් එකක් එහෙම මට ඕනේ ෆැෂන් එක උනතෝ ලස්සන හෙයාර් ස්ටයිල් එකක් දාගෙන ඒක මට ආස විදිය නැත්තම් කොණ්ඩ තියාගන්න විදියක් නෑ. ඊට පස්සේ ඒක කොහොමත් අර ලේඅවුට් වගේ තමයි මට එයා වගේ ඉන්න ආස. ආ ඒ නිසා ඒ විදිහටම කොණ්ඩ හදුවානේ. රයිට් දැන් මොකද්ද වගේ අනාගත බලාපොරොත්තු වෙයිෂ? ෆියුචර් ප්ලෑන් එක තමයි මේ මුළු ලෝකෙම මගේ නම මතක් කරගන්න මං හොඳ ගුඩ් ප්ලේයර් වෙන්න එච්චරයි. ඉතින් ඉදුෂ දැන් අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා ලංකාව කට්ටිය කැමති අපි විදේශගතලා ඉන්න අපි ශ්‍රී ලංකාවෙන් ලංකාවට වෙන්න සෙල්ලම් කරනවා නම් ලංකාවේ කට්ටිය මොකද කියන්නේ? කියන්නේ සෙල්ලම් ෆුට්බෝල් ගාන කට්ටියට හොඳට මේ සෙල්ලම් කරන්න මේ හොඳ තැනකට එන්න ඕන. ඒක ඉතින් කරන් තියෙන්නේ. මේ හොඳට හොඳට ගානක ගාන්න ඕනේ. එච්චරයි. එච්චරයි. පෙරමුකුත් නෑනේ. රයිට් ඉතින් අපි උරුසු සුප්‍රත මිනුෂ ඉතින් ලංකාවේ දක්ෂී ක්ලා බාල ක්‍රීඩකෙක් ඉතින් ටෙලිවර්ස් ලංකාවේ ඉතින් ආපුල තමයි අපි කතා බහ කළේ. අපි සුප්‍රාර්ථනා කරන මිනුෂ ලස්සන ෆුට්බෝල් අනාගතයක් වට ලැබෙන්න කියලා හොඳ දක්ෂතා දක්වලා අපේ රටට කීර්ති එකක් කර දෙන අනාගතයේ මෙසි වගේ දක්ෂෙක් වෙන කියලා අපි විශ් කරනවා. ගුඩ් ලක්, ගොඩ් බ්ලෙස් යූ. Thanks.